අක්‍රමාතිලිකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කෙරෙන්නේ මේ යටතේ දිවිවර කරබන්තේ සයිබලගන් වන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. මීට පෙර පශු සම්පත් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා. මෙම රැස්වීමේදී අක්‍රමාතිවරයා උපදෙස් ලබා දුන්නේ ඉදිරි වසර දෙක සඳහා ජනතාවගේ පෝෂණයේ ඉහළ නැංවීමට කඩිනම් ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් වහම ක්‍රියාත්මක කළ යුතු බවයි. අපිට දැන් තිබෙන වටිනාම ස්වභාවික සම්පත තමයි දේවර කර්මාන්තය. ඉදිරි අවුරුද්දේ අමතුමත් අපිත් නිතරම ජනාධිපතිතුමත් කතා කරන්නේ හරියට මේ අරමුදේ පමණක් නෙවෙයි වර්ධෙන් එහාට යන සලස්මක් ඇදුවොත් අපි අපරල් වලට කිට්ටු කරන්න පුළුවන්. විවිධ ආකාරයෙන් ලබාගත හැකි ආයෝජනයන් පිළිබඳ යම්කිසි ලිහිල්තාවයක් ඇති කිරීමට රජය තීරණය කළා තිබෙන්නේ ඒකයි. මේක අපේම අය කරවන්න පුළුවන් නම් ඒකමද්දව ඊට වඩා තවත් ශක්තියක් රටට මොකද ආදායම විශාල වශයෙන් එතකොට අපේ රටට ඉතුරු වෙන. ග්‍රාම සේවක මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙන් අපිට නිෂ්පාදනය කළ හැකි ඉලක්කයන් විවිධ වර්ග සම්පූර්ණ කරගන්නේ කෙසේද? කැටිකාලින මේ අපිට ලැබෙන වාසනාවන්ත වැස්සෙන් පමණක් නෙවෙයි, අපි සැලසුම් සහගතව අපේ තියෙන සම්පත් උපරිම ප්‍රයෝජනයකට ගේන ගම්මට්ටමේ ඉඳන් සැලස්ම සකස් කර ගැනීමේ ඉලක්කයට තමයි ගමන් කරන්න ඕනේ කියලා කල්පනා කරනවා.